මාදේදී හිතවතුනේ මම හර්ෂ මතුසංග විවෘත විශ්වවිද්‍යාල මහාසිස් සංගමේ සභාපති. අද දවසේදී මේ මාධ්‍ය හමුව පවත්වන්න ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දී විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා මතුවලා තියෙන අර්බුදකාරී වාතාවරණය. එතකොට මේ වෙද්දී පහුගිය 2015 අවුරුද්දේදී උපකුලපතිවරයා වශයෙන් විවෘත විශ්වවිද්‍යාලයට පත් වුණු මහාචාර්ය එස්.ඒ. අරියදුරේ උපකුලපතිවරයාගේ දුරකාලය දෙවෙනි දුරකාලය මේ වෙද්දී 2021 ජූනි මාසයේ වෙද්දී අවසන් වෙනවා. එතකොට 2021 ජූනි මාසයේ වෙද්දී විවෘත විශ්වවිද්‍යාලයට අදාළව එහෙමනම් නව උපකුලපතිවරයෙක් තෝරාපත් කර ගැනීම සිදු කරන්න ඕනි. එතකොට විවෘත විශ්වවිද්‍යාලයට නෙමෙයි ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ගත්තට පස්සේ උපකුලපතිවරයෙක් පත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට විශ්වවිද්‍යාලයකට අදාළ උපකුලපතිවරයා පත් වෙන්නේ කොහොමද? ඒ පත් කරන්න අදාළ බලතල තියෙන්නේ කාටද? එතකොට ඒවා පත් කරන්න ලංකාවේ දේශපාලන බලාධිකාරියට තියෙන බලපෑම මොකද්ද? අයිතිය මොකද්ද කියන එක සම්බන්ධව බොහොම පැහැදිලිව ඒ පනතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ පනතේ ක්‍රියාපිළිවෙලට අනුව මේ වෙද්දී විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් උපකුලපතිවරයාගේ තනතුර සඳහා නාම යෝජනා තුනක් තෝරාපත් කරගෙන ඒ නාම යෝජනා තුන පනතේ සඳහන් වෙන විදිහටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා යවලා දිනව ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා. එතකොට මේ වෙද්දී ජනාධිපතිවරයාගේ කාර්යභාරය වෙන්නේ ඒ යවපු නම් තුනෙන් සලකා බලලා යම්කිසි නිර්දේශයක් සහිතව ඒ නම් තුන යවන්නේ. එතකොට ඒකෙන් සලකා බලලා ඒකෙන් එක්කෙනෙක් විශ්වවිද්‍යාලයේ උපකුලපති විදියට යෝජනා කරන්න ජනාධිපතිවරයාට බලතල දීලා තියෙනවා. එතකොට හැබැයි දැන් මේ වෙද්දී වෙලා තියෙන කාරණාව තමයි ඒ යවපු නම් තුනම කිසිම හේතු දැනුම් දීමක් නැතුව අත්නෝමතිකව හිතුමනාපව ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා. එතකොට මෙතන බරපතලම ප්‍රශ්නය තමයි එතකොට බොහොම පැහැදිලිව ලබන ජුනි මාසයේ වෙද්දී විවෘත විශ්වවිද්‍යාලයට අදාළව නව උපකුලපතිවරයෙක් පත් වෙන්න ඕනි. එතකොට ජුනි මාසයේ වෙද්දී ඒ පත් කිරීම කරගන්න බැරි වුණාට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයට එන අර්බුදයක් දැන් ඉන්න උපකුලපතිවරයාට තවදුරටත් කටයුතු කරන්න බැහැ. ඒ නිසා උපකුලපතිවරයෙක් නැති විශ්වවිද්‍යාලයක් බවට පාලකයෙක් නැති විශ්වවිද්‍යාලයක් බවට විවෘත විශ්වවිද්‍යාලය පත්වීමේ අරුතේ තියෙනවා. එතකොට මේක පාවිච්චි කරලා නැවත ආණ්ඩුවට පුළුවන් ගෝඨාභය රාජපක්ෂට පුළුවන් තමන්ගේ අතකොලුව කෙන්චයියේ වැඩ බලන උපකුලපතිවරයෙක් විදිහට යම් කිසි කාලයක් විවෘත විශ්වවිද්‍යාලය ඇතුලේ පත් කරලා ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළව වැඩපිළිවෙල මේ ආණ්ඩුවේ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන අපි දැක්ක බොහොම පැහැදිලිව පහුගිය කාලයක් තිස්සේ මේ රටේ ආණ්ඩු කරපු හැම ආණ්ඩුවකටම තිබ්බා විවෘත විශ්වවිද්‍යාලයට අදාළව නිශ්චිත ඌමනාව. එතකොට ඒ ඌමනාව එක්ක සම්පූර්ණ කැට ගැහෙනවා මේ වෙලාවේ මේ අත්නෝමතික විදිහට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කරන්න දේශපාලන බලාධිකාරියේ මැදිහත් වීම බොහොම පැහැදිලිව පහුගිය උදාහරණත් එක්ක අපිට ගන්න පුළුවන්. එතකොට පහුගිය කාලේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළව පැවතිච්ච සෑම ආණ්ඩුවකම විවෘත විශ්වවිද්‍යාලයට අදාළව තිබිච්ච ප්‍රතිපත්තිය තමයි විවෘත විශ්වවිද්‍යාලය උපාධි කඩයක් දක්වා පරිවර්තනය කරන වැඩපිළිවෙල තමයි උපාධි කඩයක් දක්වා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණය තමයි පහුගිය කාලයක් තිස්සේම හැම ආණ්ඩුවකම අධ්‍යාපනය සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධව වැඩපිළිවෙල බවට පත් වෙලා තිබෙයි. එතකොට බොහොම පැහැදිලිව විවෘත විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ වෙද්දී ලංකාවේ පළාත් 9 පුරාම දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්ත වෙච්ච විශ්වවිද්‍යාලයක්. එතකොට ශාඛා තියෙනවා ඒ හැමතැනකම. එතකොට මේ ආණ්ඩුවල සැලැස්ම උනේ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් බවට පත් කරලා එතකොට ලංකාව පුරාම විහිදෙච්චි පළාත් 9 පුරාම විහිදිච්චි දිස්ත්‍රික්ක 25 පුරාම විහිදිච්චි දැවැන්ත උපාධි කඩය ලංකාවේ ඇතුළේ තියෙන දැවැන්තම උපාධි කඩේ බවට විවෘත විශ්වවිද්‍යාලය පත් කරන්න තමයි ඌමනාව තිබ්බේ. ඒකට අදාළව සෑහෙන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් පහුගිය කාලයක් තිස්සේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළව විවිධ ආණ්ඩුවලින් ක්‍රියාත්මක කරගෙන ආවා. එතකොට විවෘත විශ්වවිද්‍යාලයට අදාළව පාඨමාලා ගාස්තු වැඩි කළා. එතකොට ගාස්තු අය කරන්න ඕනේ කොහොමද කියලා විවෘත විශ්වවිද්‍යාලය පිහිටවද්දී තිබිච්චි පනතේ තිබිච්චි ඒ සියලු කොන්දේසි ඒ සියලු දේවල් බිඳ දමමින් විවෘත විශ්වවිද්‍යාලයේ නඩත්තු බර ශිෂ්‍යෝ මතට පටවන්න කටයුතු කරා. ආචාර්යවරුන්ගේ වැටුප් බර අනාත්දෙන සේවක කාර්ය මණ්ඩලයේ වැටුප් බර ශිෂ්‍යෝ මතට පටවන්න කටයුතු කරා. විශ්වවිද්‍යාලයේ ජලවිදුලි බිල්වල බර මේ සියලු දේ සම්පූර්ණ විශ්වවිද්‍යාලයේ නඩත්තු බරම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ මතට පටවන්න කටයුතු කරා. එහෙම තමයි විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වැඩි වුණේ. ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළව ආරම්භයේදී තිබ්බා විවෘත විශ්වවිද්‍යාලයේ විවෘතභාවය ඊට පස්සේ යාවජීව අධ්‍යාපනය කියන මේ ජීවිත කාලය පුරා විදිච්ච අධ්‍යාපනය කියන මේ සමස්ත අධ්‍යාපන පිළිවෙල පුළුල් දැක්මක් තිබ්බ විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී අද ඒ සියල්ල පහුගිය කාලේ ගෙනාවු ලෝක බැංකු ප්‍රතිසංස්කරණත් එක්ක සියල්ල විනාශ කරලා දාලා තියෙන්නේ. අද යාවජීව අධ්‍යාපනය කියන එක ජීවිත කාලය පුරා අධ්‍යාපනය කියන එක විවෘතභාවය කියන එක
ශිෂ්‍යයර තීරණය කරන්න තිබිච්ච එක තමන් කොච්චර කාලයක් උපාධිය හදාරනවද තමන් කොයි ලෙසද උපාධිය හදාරන්නේ කියන එක ශිෂ්‍යයර තීරණය කරන්න තිබිච්ච අයිතිය අද විද්‍ය අහෝසි කරලා ඒවට අදාළ කාල නිර්ණයක් ගෙනල්ලා තියෙන්නේ මෙච්චර කාල සීමාවක් ඇතුළත උපාධිය අවසන් කරන්න ඕනි කියලා නිර්ණායක ගෙනල්ලා තියෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක් මේ මොහොත කියලා කියන්නේ එතකොට ඒකෙම එක් දිගුවක් පවත්වාගෙන යන්න තමයි විවෘත විශ්වවිද්‍යාලයට අදාළව අත්තුරුමතික පරිපාලනයක් අවශ්‍ය කරලා තියෙන්නේ මොකද හේතුව මේ හැම වැඩපිළිවෙලක්ම විවෘත විශ්වවිද්‍යාලය ඇතුළේ ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ බොහෝම පැහැදිලිව විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ එකට විරුද්ධ වුණා විවෘත විශ්වවිද්‍යාල ආචාර්යවරු එකට විරුද්ධ වුණා විවෘත විශ්වවිද්‍යාලයේ අනත් දෙන සේවක සහෝදර සහෝදරියෝ ඒකට විරුද්ධව කටයුතු කළා එතකොට විවෘත විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මේ විවෘත විශ්වවිද්‍යාල උපාධි කඩයක් කරන්න අදාළ වැඩපිළිවෙල විවෘත විශ්වවිද්‍යාලය ඇතුළේ අධ්‍යාපනය විකුණලා සමස්ත නිදහස් අධ්‍යාපනයේ වලපල්ලට යවන්න රිඹුරුපත් සකස් කරපු වැඩපිළිවෙල සකස් කරපු ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව ශිෂ්‍යෝ අනත් දෙන සේවකයෝ ආචාර්යවරු ඒකාබද්ධව අරගල කරන්න පටන් ගත්ත විවෘත විශ්වවිද්‍යාලය ඇතුළෙම එතකොට මේ අරගල පහුගිය කාලයක් තිස්සේ මර්ධනය කිරීම වලට ලක් වුණා. හැබැයි මේ සූදානම් වෙන්නේ තමන්ගේම හෙන්චයිය විශ්වවිද්‍යාලය ඇතුළට දාලා තමන්ගේම අතකොලුවක් විවෘත විශ්වවිද්‍යාලය ඇතුළට දාලා උපකොලපති විදිහට. එතකොට මේ අරගල සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාලය ඇතුළෙන් පැන නගින්නේ එකම වළක්වන්න ඒක මර්ධනය කරන්න අදාළ මූලික වැඩපිළිවෙලට තමයි මේ සකස් කරගෙන යන්නේ. එතකොට අපි බොහොම පැහැදිලිව කියනවා පහුගිය කාලයක් තිස්සේ ආණ්ඩුව වලට තිබිච්ච මේ වැඩපිළිවෙල අසාර්ථක වෙච්ච මේ වැඩපිළිවෙල කරගන්න ශිෂ්‍යෝ ආචාර්යවරු අනත් දින සේවකෝ ඉඩ නොදුන්නු මේ වැඩපිළිවෙල අත්තරෝමතිකත්වයේ පාවිච්චි කරලා විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක්පත් කරලා ක්‍රියාත්මක කරන්න හදනවා නම් අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට මේ අත්තරෝමතිකත්වයට විරුද්ධව නැගී සිටින්න විවෘත විශ්වවිද්‍යාල මහාසිස් සංගමයේ විදිහට අපි දෙපාරක් හිතන්නේ නැහැ ඒ වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලයේ සියලු ශිෂ්‍ය ප්‍රජාව සමග විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සමග අනත් දින සේවක කාර්ය මණ්ඩලය සමග ඒ වගේම මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල ප්‍රජාව සමග එකමුතු වෙන්නත් අපි දෙපාරක් හිතන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මොකද අද දවසේදී විවෘත විශ්වවිද්‍යාලයට එල්ල වෙන මේ අර්බුදය කියලා කියන්නේ නිකන් එකක් නෙමෙයි. අපි හිතනවා මේක විවෘත විශ්වවිද්‍යාලේ නවතින්නේ නැහැ. මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයට ඒ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ, පේරාදෙණියට ඒ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. උපකුලපතිවරයා පත් කරන්නේ කොහොමද කියලා? එතකොට විශ්වවිද්‍යාල පනත තිබිච්ච කොන්දේස් පහ උල්ලංඝනය කරමින් තමයි දැන් මේ උපකුලපතිවරු පත් කරන්න යන්නේ විශ්වවිද්‍යාල වලට අදාළව. එතකොට මේකේ අපි කියන්නේ පහුගිය කාලයක් තිස්සේම විශ්වවිද්‍යාල වලට පත් වෙච්ච උපකුලපතිවරු ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ නැහැ කියලා. බොහොම පැහැදිලිව පහුගිය කාලේ විවෘත විශ්වවිද්‍යාලයට පත් වෙච්ච උපකුලපතිවරයා ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ආණ්ඩුවට අදාළ කරන වැඩපිළිවෙල වල තමයි ක්‍රියාත්මක කරේ. ඒක තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන නැති වෙනකොට විශ්වවිද්‍යාලේ වහන්න වෙනවයි කියලා ලියුම් ගහලා ඒ විශ්වවිද්‍යාලේ අපපු ප්‍රතිපාදන ශිෂ්‍යයන්ගේ ණය කරගන්න ඕනි කියලා මේ හින්න උපකුලපතිවරයාම ලියුම් ගහන. එතකොට එහෙම තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල පහුගිය කාලයක් ඇතුළේ විශ්වවිද්‍යාලය ඇතුළේ ක්‍රියාත්මක වුණේ. එතකොට මේ පාල විශ්වවිද්‍යාලය යම්කිසි ස්වාධීනත්වයක් තියෙද්දි පත් වෙච්ච උපකුලපතිවරු. එතකොට එහෙම ස්වාධීනත්වයේ සම්පූර්ණ අහෝසි කළා පනතටත් පිටින් තමන්ගේ හිංචයියෙක් විශ්වවිද්‍යාලය ඇතුළේ පත් කර ගැනීම පත් කරගත්තට පස්සේ මේ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධව අපිට හිතා ගන්න පුළුවන්. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධව අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා මේ අත්නෝමතිකත්වයට අපි විරුද්ධ වෙනවා. විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙන ස්වාධීනත්වය මේ වෙද්දිත් යම්කිසි මට්ටමකට ආරක්ෂා වෙලා තියෙන ස්වාධීනත්වය පළුදු කළමින් ඒ ස්වාධීනත්වයේ ඉවත දමමින් අත්නෝමතික විශ්වවිද්‍යාලවලට දේශපාලනයේ මැදිහත් වීම කරනවා නම් ඊට විරුද්ධව සංවිධානය වෙනවා, ඊට විරුද්ධව සටන් කරනවා. ඒ නිසා බොහොම පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ අත්නෝමතිකත්වයට ඒරෙහිව අපි අරගල කරනවා වගේම ඒ අත්නෝමතිකත්ව වැඩපිළිවෙල අකුල ගන්න කියන බලකිරීම ආණ්ඩුවට කරමින් මේ මොහොතේ නිහඬ වෙනවා. විශ්වවිද්‍යාල සුරක්ෂිත කරන, ඒ වගේම විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරන විශ්වවිද්‍යාල පනත අපි මේ පනතේ තියෙන සම්පූර්ණ කොන්දේසි පිළිගන්නව නෙමෙයි. මේ පනතෙත් යම්කිසි වෙනස් විය යුතු කාරණා තියෙනවා. මේ විශ්වවිද්‍යාල හෙට දවසේදී වඩා සුභවාදී තැනකට තල්ලු කර ගැනීමට, වඩා සුභවාදී තැනකට ගිනියන අරගලයට විවෘත විශ්වවිද්‍යාල මහාසිස් සංගමයේ විදිහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ක වගේම මේ රටේ සියලුම වැඩ කරන සටන් කරන බලවේග සමග ඒකාබද්ධව අරගල කරනවා කියන පණිවිඩය බොහොම පැහැදිලිව මේ වෙලාවේ ලබා දෙනවා.